එවැනි විශේෂ තත්ත්වයකට මුහුණ දීම සඳහාවත් ශක්තිමත් අරමුදලක් නැහැ. විශේෂ පුද්ගලයන් බලා ගැනීම සඳහාවත් ශක්තිමත් අරමුදලක් නැහැ. අපේ ප්‍රධාන අපේක්ෂාව තමයි ශක්තිමත් සමාජ ආරක්ෂණ අරමුදලක් පිහිටවිය යුතුයි. හැම දිනම බලා ගන්න අවශ්‍ය නම් අන්නේ ඒකින් කීයක් හරි ජනාධිපතිවරුන්ට දෙමු. කමක් නැහැ, බලා ගන්න නම් නේද? ඒගොල්ලෝ බලා ගන්න ඕන බැරි නම් ඒගොල්ලෝ පුරවැසියෝ. ඒ අරුණකොට විශේෂ වරප්‍රසාදයක් ජනාධිපතිවරට හෝ മന്ത്രിවරුන්ට ලබන උදේට කියන ස්ථාවරය අපි ඉන්නේ. හැබැයි මේ සියල්ල ගැට ගහලා තිබෙන්නේ මතකද බලන්න, මේ සියල්ල ගැට ගහලා තිබෙන්නේ අපි අනුගමනය කරන ආර්ථික උපාය මාර්ගය අපිට සාර්ථක වෙච්ච ප්‍රතිඵල ලැබෙන්න ඕන. මේ කඩාවැටුම්, මේ ණය ගෙවා ගන්න බැරි ඩොලර් හිගයක් තියෙන මදක බන්දුල ගුණවර්ධන මේ ළඟදී මේ 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 මාධ්‍යට කියලා තිබුණා දවසකට භාණ්ඩාගාරයට කෝටි 650ක් මදි කියලා. දවසකට භාණ්ඩාගාරයේ වියදම් සහ ආදායම් අතර පරතරය කෝටි 650යි. මේ ආර්ථිකයක් අපිට තිබෙන්නේ. එනිසා අපිට අනිවාර්ය ලෙස මේ ආර්ථිකයේ නව යහපත් දිශාවකට යොමු කිරීමේ වැඩපිළිවෙළක් අපිට අවශ්‍යයි. ඒකෙදි මම හිතනවා බලය ලබා ගැනීම තීරණාත්මකයි. බලය ලබා ගැනීම තීරණාත්මක මේ වෙලෙදි. එනිසා මම ඉස්සරලම මතුවලා තියෙන යම් දේශපාලන කරුණු ගැන කීපයක් කියන්නම්. එක, සාකච්ඡාවක් කරන පාර්ලිමේන්තු ඡන්දෙද ජනාධිපති ඡන්දෙද කියලා. මොකද හිතෙන්නේ? මොකද හිතෙන්නේ? විවස්ථාව අනුව ගත්තහම ජනාධිපතිවරයාට පාර්ලිමේන්තු විසිරුවේ හැරීමේ බලය තියෙනවා. දැන් විවස්ථාව අනුව ගත්තහම ඔක්තෝබර් 16ටත් සැප්තැම්බර් 17ත් අතර ජනාධිපති ඡන්දේ පැවැත්විය යුතුවක් තිබෙනවා. නිසා පාර්ලිමේන්තු විසිරුවේ හැරීමේ බලයත් විවස්ථාවට අනුකූලයි. ජනාධිපතිවරණ පැවැත්වීම සැප්තැම්බර් 17ත් ඔක්තෝබර් 16ත් අතර විවස්ථානුකූලට අනුකූලයි. එනිසා විවස්ථාවේ වගන්තිය ඇතුළේ බැලුවොත් දෙකම සිදුවිය හැකියි. විවස්ථාවට අනුව. හැබැයි අපි බලන්න ඕන දේශපාලනයට අනුව. පාර්ලිමේන්තු විසිරුව හැරීමේ නිෂේධ බලය මේ වෙලාවේ තියෙන ජනාධිපතිවරයා සතු විතරයි. එහෙනම් රනිල් වික්‍රමසිංහ තීරණයක් ගන්න ඕන අද පාර්ලිමේන්තු විසිරුව හැරීම. හෙට පාර්ලිමේන්තු විසිරුව හැරීම. එයා තීරණයක් ගන්න ඕන. පාර්ලිමේන්තු විසිරුව හැරීමෙන් එයාට මොකද ලැබෙන්නේ? එයාට කිසිවක් ලැබෙන්නේ නැහැ. එයාට අඩුම තරමේ අලුත් ජනාධිපතිවරේ පත් වෙලා ඒ ජනාධිපතිවරයා දිවුරුම් දෙනතෙක් එයාට කැබිනට් මණ්ඩලයේ තියෙනවා ජනාධිපති ධුරයේ බලය තියෙනවා. එයා අද විසිරුව හැරියොත් අද එයාගේ බලය ඉවරයි. එනිසා එයා තව මාස කීපයක් මේ පුටුවේ ඉඳ තියද්දී කලින්ම පුටුවෙන් නැගිටින්නේ නැහැ. මාස කීපය ඉඳලා නැගිටින්න වෙනවා. හැබැයි කලින් නැගිටින්නේ නැහැ. එක, දෙක, රනිල් වික්‍රමසිංහ ගාවට පෝට්ටුවෙන් කණ්ඩායමක් ගොනු වෙලා ඉන්නවා නේද? කවුද? ප්‍රසන්න රණතුංග, කාංචන විජේසේකර, සේමසිංහ නේද? මේ වගේ කණ්ඩායම් රනිල් එක්ක ඉන්නේ. බැරි වෙලාවත් පාර්ලිමේන්තු විසිරුව හැරියොත් ඒ කට්ටිය අය ඔක්කොම යනවා පොහොට්ටුවට ඡන්දෙ ඉල්ලන්න. වෙන තැනක් නෑ ඉල්ලන්න. ඒ නිසා පොහොට්ටුවෙන් තමන් වෙත සමීප ඉන්න කණ්ඩායමත් එයාට නැතුව යනවා විසිරුව හැරියොත්. තුන්වෙනි එක, පාර්ලිමේන්තු විසිරුව හැරලා ඒකේ ඡන්ද ප්‍රතිඵලය දැන් රනිල්ගේ කණ්ඩායම ඉල්ලන්න එපේ, එක්සත් ජාතික පක්ෂ ඉල්ලන්න එපේ. පාර්ලිමේන්තු විසිරුව හැරලා ඒ පාර්ලිමේන්තුවේ මැතිවරණයෙන් ලැබෙන ප්‍රතිඵලය අනුව රනිල් වික්‍රමසිංහට ජනාධිපති නෙවෙයි ජනාධිපති අපේක්ෂකයා වෙන්න බෑ. ඒ නිසා මම කියන්නේ එහෙම බැලුවොත් ජනාධිපති ඡන්දෙට කලින් පාර්ලිමේන්තු ඡන්ද නෙවෙයි වෙන කිසි ඡන්දයක් තියන්නේ. මොකද මේ ප්‍රතිඵල වලින් පෙන්නනවා රනිල්ගේ ඇත්ත තරම. රනිලුත් දන්නවා, නොදන්නා වගේ හසුරුණාට. එනිසා මොකද කරන්න යා? කිසිදු ඡන්දයකදී යාගේ ඇත්ත තරම එලිදරව් වෙන්නේ නැහැ ජනාධිපති ඡන්ද නැති. විසිරු හැරියොත් යාට ඒක වෙනවා. හතර වෙනු, විසිරු හැරියොත් හරිද එක්සත් ජාතික පක්ෂය කියන එක අවසන් වෙනවා. ඒ නිසා එයාට පුද්ගලිකව විසිරු ආරණ තියෙන ඉඩකඩ දේශපාලන පාටට. හැබැයි
විසුරුවාර ගැනීම සඳහා බැසිල් රාජපක්ෂට ඕනකමක් තියෙනවා. ඇයි? එක තමයි ඒගොල්ලන්ට තීන්දුව දෙකයි ගන්න තියෙන්නේ. එක, එයා එක්ක රනිල්ට සහය දෙන්න ඕන. රනිල්ට සහය දුන්නොත් මොකද වෙන්නේ? ජනතාවගේ නායක සහයෙන් රනිල් ජනාධිපති වුණොත් පෝට්ටුවේ ගමන එතනින් ඉවරයි. මතක තියාගන්න. දැන් ඔයගොල්ලෝ දන්නවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනැගුවේ බණ්ඩාරනායකලා. අගමැති ධූර දරුව, තාත්තා, අග්‍රාමාත්‍ය ධූර දරුව, මව, දියණිය ජනාධිපති ධූර දරුව අවුරුදු 27කට වඩා වැඩි කාලයක් රට පාලනය කරා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හදපු දවස් ඉඳන් 2006 විතර වෙනකන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නායකත්වය දරුවා. හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය රාජපක්ෂ අතර මාරුණා. දැන් කෝ බණ්ඩාරනායකලා? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය බණ්ඩාර මේ රාජපක්ෂල අතර මාරුණාම බණ්ඩාරනායකලාගේ දේශපාලන පරිච්ඡේදය අවසන් වුණා. ඊට පස්සේ පටන් ගත්ත කවුද? අපි නොදන්න දේශපාලන පරිච්ඡේදය දැකලවත් ඉති ගෝඨාභය 2005 කලින් අහලානේ නේද? බැසිල් රාජපක්ෂ බලයේ විසින් නව දේශපාලන පරිච්ඡේදය පටන් ගත්තා. බණ්ඩාරනායකලා දේශපාලන පරිච්ඡේදය අවසන් වුණා. නැවත පොහොට්ටුවේ සහය සහිතව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමනි මොකද වෙන්නේ? රාජපක්ෂලාගේ දේශපාලන ගමන් මග එතනින් නතර වෙනවා. ඊට පස්සේ පටන් ගන්නේ රනිල් කේන්ද්‍ර කරගත දේශපාලන ගමන. ඒකේ ඉන්නේ රුවන් විජේවර්ධන, සාගල් රත්නායක. ඒක තමයි ඊළඟ දේශපාලන ගමන. එනිසා පොහොට්ටුව කල්පනා කරන රනිල්ට සහය දුන්නොත් පොහොට්ටුව එතනින් අවසන් වෙනවා. සහය නොදී වෙනම අපේක්ෂකෙක් දෙන්නම. සාමාන්‍ය පොහොට්ටුවට යම් ඡන්ද ප්‍රමාණයක් තියෙනවා නම් ජනාධිපති ඡන්දෙදි ඒ ඡන්ද ප්‍රමාණය ලැබෙන්නේ නැහැ. දාන්න කෙනෙකුත් නැහැ. ඊට පස්සේ ජනාධිපති ඡන්දෙදි දිනන ඕනෑම කෙනෙක් පාර්ලිමේන්තු විසුවාරණ. නැහැ, ජනාධිපති ඡන්දෙ පොහොට්ටුව තනියම ඉල්ලන තරඟයේ ප්‍රතිඵලය මහා ඡන්දෙට බලපානවා. අපිට උනේ 2019. එම්ම හොඳේ. හරි බලපාන. එනිසා ඒගොල්ලෝ කල්පනා කරන මොකද්ද? පාර්ලිමේන්තු මැතිවරණ ඉක්මනින් ගන්න ඕන කියලා. එනිසා හැමදාම ප්‍රවෘත්ති හදනෝ. කවදා ඉඳන්ද මේ ලෙඩි? අයවැලේක නිවරලා පාර්ලිමේන්තු විසුරුවන්න කිව්වා. ජනවාරි මාසෙ විසුරුවන්න කිව්වා. මාර්තු වල විසුරුවන්න කිව්වා. අවුරුද්දට කලින් ඡන්දේ තියනවා කිව්වා. මොනෙම කියන්නේ? ප්‍රවෘත්ති හදනවා. ඒ විතරක් නෙවෙයි, සජබෙටත් අවශ්‍ය පාර්ලිමේන්තු විසුරුවර ගන්න. මොකද ජනාධිපති වර්ණයකදී කේන්ද්‍ර වෙන්නේ පුද්ගලයෙක්. සාමාන්‍ය සජබෙට යම් ශක්තිමත් භාවයක් තියෙනවා නම් ඊටත් වඩා අඩු ශක්තිමත් භාවයක් තමයි සජිත් ප්‍රේමදාසට තියෙන්නේ. ඉතින් සජබේ ඔට්ටුවට දාන එක වාසි සජිත් ඔට්ටුවට දානවට වඩා මොකද කියන්නේ? තේරෙනවද? ඒ කියන්නේ සජබේ ඔට්ටුවට දාන එක වාසි සජිත් ඔට්ටුවට දානවට වඩා. නිසා ඒගොල්ලොත් මොකද කරන්නේ? ප්‍රවෘත්ති හදනවා. පාර්ලිමේන්තුව 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 කියලා. ජාතික ජන බලවේගය අපි දෙකටම ලෑස්ති. හරිද? හැබැයි ව්‍යවස්ථානුකූලව දෙකම පවත්වන්න ඉඩ තිබුණත් දේශපාලනිකව ජනාධිපති ඡන්දේ පැවැත්වීමට නියමිතයි. ඒක තමයි වෙන්නේ. එහෙනම් එකක් ඒකෙන් අපිට හැඟෙන්නේ මොකද්ද? මේ වෙලාවේ තීරණාත්මක මැතිවරණයක් එනවා අපේ රටේ. බලය හොමාරු වෙන දැන් අපේ සමාජය නිශ්චිත වශයෙන් අවදි විය යුතුයි. හැම වෙලාවම ඒගොල්ල සතු විශාල මාධ්‍ය බලයක් තිබෙනවා. එනිසා ඒගොල්ලන්ට පුළුවන් මේ රටේ ජනතාව වටේ ගෙනියන්න, කැලේ ගෙනියන්න, වෙන වෙන අතුරු පාරවල් වල ගෙනියන්න. මුඛ්‍ය ප්‍රශ්නේ සමාජ හමුවට ගේනවා වෙනුවට. ඒගොල්ල මොකද කරන්නේ? විවිධ කැලේ ගෙනියන ওই පාර්ලිමේන්තු විසුරුව හැරිම කියන එකක් මොකද වෙන්නේ? නිශ්චිත ප්‍රශ්න සාකච්ඡාවට බඳුන් වෙනවා වෙනුවට පත්තරවල නේද? පත්තරවල ප්‍රධාන ප්‍රවෘත්ති බවට පත් වෙන පාර්ලිමේන්තු විසුරුව හරි, රූපවාහිනී නාලිකාවල ප්‍රවෘත්ති බවට පත් වෙන පාර්ලිමේන්තු විසුරුව හරි, ජනතාව අපෙන් හම්බුණා මහනවා පාර්ලිමේන්තු විසුරුව හරිද නැද්ද? ඒකට මොකක්ද ඇත්ත ප්‍රශ්නේ? ඒකද නෑ. ඇත්ත ප්‍රශ්න වෙනකොට ඒගොල්ලෝ මොකද කරන්නේ? වෙන ප්‍රශ්න මවලා ඒගොල්ලෝ මාධ්‍ය බලයක් තිබෙනවා. ඒගොල්ලෝ ඕන විදිහට ඒව හසුරවන්න පුළුවන්. ඇත්ත ප්‍රශ්න යට ගහලා
ජනතාව කැලේගෙන යනවා. ඊළඟ ගත්තොත් අපේ සමාජයේ ගමන් කරමින් තිබෙන ආර්ථික උපාය මාර්ගය සහ නව ආර්ථික උපාය මාර්ගය අතර නේද, නව ආර්ථික උපාය මාර්ගය අතර සංවාදී මතු වී තිබේ. මොකද ඕගොල්ලෝ කරපු ආර්ථික කතාව, මොකද අපි කරන ආර්ථික කතාව, ඒ වෙනුවෙන් ඒගොල්ලෝ විවාදයක් ලෑස් විවාදයක් ඉල්ලුව නේද. අපි විවාදෙට මැයි 15ට පෙර දින හතරක් ලබා දුන්නා. ඒ දින හතරේ වැඩ කිව්වා. ඊළඟ මැයි 20ට පෙර එයාට පුළුවන් ඕනෑම දිනයක් කියන්න කිව්වා. 20 හිටින් අවසන්. මම එනකොට අපේ මාධ්‍ය ඒකකෙන් ඇහුවා, සහෝදර මන් තව සතියක් දෙන්නම් කියලාද කියන්නද කියලා. ඒගොල්ලෝ කිව්වා එච්චර අපහසුතාවයට පත් කරන්න එපා, 20 වෙනිදා අවසන් කරමු කියලා. පවුනේ කතකින් මුද අපිට අවශ්‍ය මොකද්ද? අපිට අවශ්‍ය මොකද්ද? ඇත්ත මොකද්ද? මේ ආර්ථික ගමන හරිද? මේක වැරදිද?